රටේ ලෝක සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමේ නවදානය පුවත් සිරස්තල වෙත මීනගයා බිලිඳාගේ මව පියා අත්අඩංගුවට බිලිඳාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් ලස්සනට අඳලා දාලා ගියේ කවුරු හරි පරිස්සමින් බලාගනී කියලයි මව පාපොච්චාරණය කරයි උඩයන ක්‍රෙඩිට් නිසා පහළ යන ජීවිත ආනයන සීමා ලිහිල් කිරීම ගැඹුරු වැඩක් සියබලා පිටිය කියයි සොයා බැලීමෙන් උට කලමනාකරණයකින් තමයි මේ තත්ත්වය ආරක්ෂා කරගන්නේ දොලවත්තගේ සහ සේමසිංහගේ ප්‍රකාශයන් නීතිඥ සංගමය හෙලා දකි ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය සාකච්ඡාවට මහනුවරට පැමිණි සජිත්ට සර්ව ආගමික ආශිර්වාද ජවිපෙට මඩ ගහන අයගේ පැටි කිරිය නලින්ද හෙලි කරයි විදුරට හු හරක් කටා සහ කුඩු සලින්දු ගැන හොයන්න CID මැඩගස්කරයට ප්‍රථමයෙන් දේශීය පුවත් මෙරට ණය කාඩ්පත් හෙවත් ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළ ගොස් ඇති බව මහා බැංකු වාර්තා පෙන්වා දෙනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පෙන්වා දෙන්නේ සංකෝචනය වූ ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාව වැනි රටවල ණය කාඩ්පත් භාවිතය ඉහළ යාම සාධනීය ලක්ෂණයක් වන්නේ නැති බවයි මුදල් වෙනුවට ණයපත් හරපත් හෝ එවැනි කාඩ්පතකින් ගනුදෙනු කිරීම වත්මන් ලෝකයේ නව ආර්ථික ප්‍රවණතාවයක්. ඒ අතරනුත් ණයපත් හෙවත් ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ගනුදෙනු කිරීම දැන් පෙරටත් වඩා ජනප්‍රියයි. පසුගිය කාලයේ ක්‍රෙඩිට් කාඩ්පත් පිළිබඳව මෙරට ජනතාව අතර යලිත් විශාල සංවාදයක් නිර්මාණය වුණේ ක්‍රෙඩිට් කාඩ්වල පොලිය අසීමිත ලෙස වැඩිවීමත් සමගයි. එවැනි පසුබිමක වුණත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය මෙරට ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් පවතිනවා. 2021 පළමු කාර්තුවේදී ක්‍රෙඩිට් කාඩ්පත් 68880ක් නිකුත් කර ඇති අතර 2022 පළමු කාර්තුවේදී නිකුත් කර ඇති ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 82039ක් සක්‍රියව පවතින ණයපත් සංඛ්‍යාවද 2022 වසරේදී සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා කෙසේ වෙතත් ආර්ථික අර්බුදයේ හමුවේ බොහෝ දිනකට සිය ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා નિયમિત ගෙවීම් සිදු කර ගැනීමට නොහැකි වීමද අද වන විට විශාල අර්බුදයක් බවට පත්ව තිබෙනවා දියුණු රටවල ණයපත් භාවිතයේ ඉහළ යාම සාධනීය ලක්ෂණයක් වුණා ශ්‍රී ලංකාව වැනි රටක ණයපත් භාවිතයේ ඉහළ යාම රටේ ආර්ථිකයේ පිළිබඳ නිෂේධනීය ලක්ෂණයක් බවයි ආර්ථිකයේ පිළිබඳ විශේෂඥයින් පෙන්වා දෙන්නේ. මේ ණයපත් භාවිතයේ ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා නම් ඒක සාමාන්‍යයෙන් ආර්ථිකයේ ධනාත්මක දෙයක් විදිහට තමයි අපි සාමාන්‍ය ආර්ථිකයක් තුළ පෙන්눔 කරුම් ලබන්නේ. නමුත් දැන් ලංකාවේ සිදුවලා තියෙන කාරණේ ඊට වඩා ආස්පතින් වෙනස් කාරණයක් බව අපිට පැහැදිලි. බොහොමයක් අයට ඇත්තටම මුදල් අපහසු සහ ආර්ථික අපහසුතා මත තමයි ජීවත් වෙන්නට වෙලා තියෙන්නේ ප්‍රසාරණය වන ආර්ථිකයක් තුළ එය සාධනීය දෙයක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන් සංකෝචනය වන ආර්ථිකයක් තුළ එය සාධනීය නොවන තත්ත්වයක් විදිහටයි අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ ආනයන සීමා ලිහිල් කරන්නේ නම් එය ගැඹුරින් සොයා කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සේමලා පිටිය පවසනවා එසේම රුපියල ශක්තිමත් වීම අපනයනය සඳහා මේ මොහොතේ යම් බලපෑමක් එල්ල කළද යථාවකාලික තත්වයක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දෙහිඔවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා දැන් 360ට තිබුණු ඩොලර් එක රුපියල් වලින් 300ට ආසන්නයට එනකොට සාමාන්‍යයෙන් පිට රටින් ගෙනෙන බඩුවක් මෙතෙක් 360ට ගත්තා නම් රුපියල් 300ක විතර කිට්ටුවට එන්න ඕනේ ඒක තමයි සරල ගණිතය කෙසේ වුවත් මේ සහනය අනිවාර්යයෙන්ම විදේශයන්ගෙන් ගේන ඍජු හෝ වක්‍ර භාණ්ඩ සේවාවලට ඉතා පැහැදිලිව ලැබිය යුතුයි මේ අත්‍යවශ්‍ය නොවන බොහෝ දේවල් නවත්වා දෙමීම තුලින් තමයි අපිට ඩොලර් මිලියන 2000ක් විතර ඉතුරු කරගන්න ලැබුණේ
මේ වකවානුව. ඒකත් මේ රුපියල මේ ශක්තිමත් වීමට එක හේතුවක්. මේ තත්ත්වයන් වලින් අපි කිසිම දෙයකින් එක්වර උදම් විය යුතු නැහැ. නැවත මේවා නිවර්දි කර ගැනීමේදී අර පරිස්සම උද්දාමයෙන් තොරව කටයුතු කළ යුතුයි. අපිට තිබුණා මේ රූපලාවන්‍ය ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නයක්. ඉතින් රූපලාවන්‍ය ද්‍රව්‍ය වලට අපි එක්වර අවස්ථාවක් ලබා දුන්නා. සාමාන්‍ය රූපලාවන්‍ය ශිල්පීන්ට ද්‍රව්‍ය වල හිගයක් තිබුණා. ඒ නිසා ඒවා අධික මිලට එහෙම නැත්නම් ප්‍රමිතියෙන් තොරව ලංකාවට ආවා. මේ පසුගියදා අපි රෙගුලාසියක් ගෙනාවා. ඒකෙන් අදහස් වෙන්නේ සාමාන්‍ය මීට පෙර රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයන කලායට අවුරුදු 5ක වුන් ගෙනාපු සීමාවේ සාමාන්‍ය ප්‍රමාණය අරගෙන සාමාන්‍ය ප්‍රමාණයෙන් භාගයක් මේ වර්ෂය තුල ගේන්න උන්ට අවසරයක් ලබා දෙයි. ඒ වගේ අපි ඉතාම සුවය බැලීමෙන් යුතු කළමනාකරණකින් තමයි මේ තත්ත්වය ආරක්ෂා කරගන්නේ. අපනයන ද්‍රව්‍යවල රුපියල් මිලට මේකේ යම්කිසි බලපෑමක් ඇති වෙනවා. මොකද ඩොලරේ රුපියල් වටිනාකම අඩු වෙනවානේ. හැබැයි ඒක මම දකින්නේ తాවකාලික තත්ත්වයක්. මොකද මේ අපනයන නිෂ්පාදනය කරන්න අවශ්‍ය පොහොර වෙන්න පුළුවන්, රසායනික ද්‍රව්‍ය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් යන්ත්‍රෝපකරණ වෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය නූල් වාගේ අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්. මේ සියල්ලම අපි ආනයනය කරනවා. ඉතින් මේ ආනයන ද්‍රව්‍යවල මීට සාපේක්ෂව මිල අඩු වීම නිසා මොහොන දෙන ප්‍රශ්නය ඉතා ඉක්මනින් කෙටි කාලයක් තුළ සමනය වෙනවා. राज्य अमात्य शेहान सेम सिंह सह पार्लिमेंट मंत्री प्रेमनाथ सी दोलवत्तगे प्रकाश गेन श्रीलंका नीतिज्ञ संघमे माध्य निवेदन निकुत करतीवेनवा एम निवेदन मगिन ओन पेन्वा देने मेम प्रकाशयान तुलिन अधिकरने स्वाधीनात्वेट बलपैम एल्लवन बवाई පළාත්පාලන මැතිවරණයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුවක් ගැන දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළවත්ත සහ රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ සිදු කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය කනස්සල්ල පළ කර තිබෙනවා. මෙම ප්‍රකාශයන් තුළින් අධිකරණ ක්‍රියාවලියට බලපෑම් කිරීමක් සහ මෙරට අධිකරණයේ ස්වාධීනත්වය යටපත් කිරීමක් සිදුවන බවයි නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ. යුක්තිය ඉටු කිරීම සඳහා ස්වාධීන අධිකරණයක අවශ්‍යතාවය රජය පිළිගත යුතු බවද නීතිඥ සංගමය අවධාරණය කර සිටිනවා. මයිකල් කර්බි උපුටා දක්වමින් නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ විනිසුරු වරුන්ට තර්ජන එල්ල කිරීම විශ්වීය සංසිද්ධියක් බවයි. අධිකරණයේ ස්වාධීනත්වයට බාධා කරන ඕනෑම ප්‍රකාශයක් නීතියට කරන බරපතල අපහාසයක් ලෙස සලකන බවයි නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ. අධිකරණයේ ස්වාධීනත්වයේ තහවුරු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය කැප වී සිටින බවද මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. බිදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්ුණා. ඒ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව ප්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීමක් ඊයේ පැවැත්ුණා. ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, USAID ආයතනය සහ JICA ආයතනය මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල වෙනුවෙන් ඔවුන්ට ලබා දිය හැකි සහාය පිළිබඳව දන්වා එවා ඇති බවයි අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ. මූල්‍ය විගණනය, මානව සම්පත් විගණනය, වත්කම් විගණනය සහ නීති සම්පාදනය වෙනුවෙන් එම සහාය ලබා ගැනීමට දැනටමත් එකඟතාවය संविधान जीवन वेदम इहलयामट विरोधे पलकरमीन गलिगमुव प्रदेशेद मेवैनिम तवत विरोधतावयक संविधान करतेबुना इहलगिय विदुलि बिलट विरोधे पलकरमीन मेम विरोधतावे पैवत्तुने दंबुल्ल नगरेदी जातिक जनबल वेगेद होरण नगरेदी ए रात्रिये विरोधतावयक पैवत्तुआ गाल मोल्लिगोड प्रदेश पंदम विरोधताव्या संविधान करतिबुना जातिक जनबल वेगे संविधान कल मेम विरोधतावे पवेत्वने त्रिकुणामलय नगरेदी मीन गया दुम्रिये वैसिकिलियाक तुल दमागो सिटी दीन दहायक वैसेति बिलिंदागे देमाउपियान पोलिसिय अत्तरंगोट गेनति बेनवा ए बंडार वेल सहा कोस्लांदयान प्रदेश वलिनुई अदाल युवल अविवाहक बवाई पोलिसिय प्रकाश कले बिलिंदा मेवन विट प्रतिकार संधा कोलंब रिज्जुय आर्याल अमारोहलट अतुलत कर दिबेनवा बिलिंदागे सौख्य तत्वे यहापत बवाई वैद्य वरुण म्यातर पवसान्ने කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වැසිකිළියක් තුල දමාගොස් සිටි බිරිඳාගේ දෙමාපියන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිසිය සිදු කළ විමර්ශනවලට අදාළවයි.
අදාලියුල බණ්ඩාරබෙල හා කොස්ලන්ද පොලිස් ස්ථාන මගිනුයි අත්තරංකුවටගෙන ඇත්තේ ඔවුන් අවිවාහක යුවලක් වන බවටයි පොලිසිය සඳහන් කළේ. සැකකාර තරුණයා දෙහිවල ප්‍රදේශයේ රැකියාවක නිරත වී සිටි අයකු බව වාර්තා වනවා. සිය පෙම්වතියට දරුවෙකු ලැබීමට සිටින බව ආරංචි වීමත් සමග ඔහු ඇයව කොළඹ ප්‍රදේශයට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබෙනවා. අදාල කාන්තාව පසුගිය පළවෙනිදා දරුවා ප්‍රසූත කර ඇති අතර ඊයේ දිනේදී දරුවා මඩකලපුව සිට කොළඹ දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ මීනකයා දුම්රිය තුල තමා ගොස් තිබුණා. ඇයි මෙහෙම ළමයා තියන්න හේතු උනේ? ගෙදර කියන්න බැරි ගමට. දෙන්න බැඳලා බඳින්න බැඳේ නැහැ. ගෙදර සද උදේ බැලුවේ නැද්ද? මේ ළමයාට මොකද උනේ? එහෙම කියලා පොඩක් හොයලා බැලුවේ නැද්ද? ඊටත් මොකද දැනගත්තේ? Facebook එකේ. දුම්මනා කියලා තිබුණේ Facebook. එහෙනම් මේ දැන් ඔයා ළමයා එහෙම ලස්සනට අන්දල මේව කරලා තිබ්බේ මොනවා කියලා හිතාගෙන කරුණිය අරන් පොඩයි පරිස්සමින් තියාගෙන ඉන්නේ දැන් බබාගෙන ඔයාට ආපහු ආසාවක් තියෙනවා ඈ බබා ඕනේ දින 10ක් පමණ වයසෙති කුඩා බිලිඳා අනතුරු කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලට ඇතුළත් කෙරුණා බමුණු කොටුවට ගිය අමාත්‍ය විදුර වික්‍රමනායකට ප්‍රදේශවාසීන් හෝ තබා තිබෙනවා. ඔහු එහි ගොස් ඇත්තේ සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කිරීමටයි. වල්පොල බමුණු කොටුව ප්‍රදේශයේ ඉදිකල සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පැමිණි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකට එම ප්‍රදේශයේ ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා. පොලිස් ආරක්ෂාව මැදේ අනතුරුව අමාත්‍යවරයා එම ස්ථානෙන් පිටව ගියා. අබලන් වූ මාර්ගයේ ඉදිකර දීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් බවට පත්ව තිබියදී සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කිරීම නිෂ්ඵල කාරණයක් බවයි ගම්වාසීන් පෙන්වා දෙන්නේ. බොරු වියදම් කරලා මේ සංස්කෘතික මධ්‍යස්ථානයේ දැන් අදත් බොරුවට විවෘත කරා දේශපාලඥ වර්ගයක් ඇවිල්ලා එකතු වෙලා ඒ හින්දා අපි පොඩි උද්ඝෝෂණයක් කරා. මේව ගන්න එපා ඊට වැඩි හොඳයි මේ මීටර් 10ක් හරි අපිට පාර හදලා දෙන්න. මේ මෙතන ඇවිල්ලා මේ බොරු වියදමක් කරලා මේක කරා. ඇයි ඒගොල්ලන්ට මීටර් 10ක් මේ වියදම් කරපු සල්ලි වලින් මීටර් 10ක් මේ පාර හදන්න තිබුණ නැද්ද? බොරු වැඩ කරන්නේ නැතුව මේ දැන්වත් මේ කොනේ කල්පනා කරලා මේ ගමට රටට වැඩක් කරන විදිහට වැඩක් කරන්නේ. මැතිවරණයේ කල්දමමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය පුපුරවා යන තැනට වැඩ කරන්න එපා කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇතුළු රජයෙන් ඉල්ලා සිටිනවා. අද මහනුවරට පැමිණ සර්වාගමික ආශිර්වාද ලබා ගැනීමෙන් අනුතුරුව විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පෙරවරුවේ ඓතිහාසික මහනුවරට පැමිණියා. මහනුවරට පැමිණි විපක්ෂ නායකවරයා දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව විපක්ෂ නායකවරයා පැමිණියේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදකීම සඳහායි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනතුරුව පැමිණියේ අස්කිරි මහා විහාරයේ වෙතයි. එහිදී අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. කටුකැලේ හින්දු කෝවිල වෙත පැමිණි විපක්ෂ නායකවරයා ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව විපක්ෂ නායකවරයා පැමිණියේ මීරා මක්කම් මුස්ලිම් පල්ලිය වෙතයි. සර්වාගමික ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කර සිටියා. බොහොම පැහැදිලිව කියන්නට ඕන ජනාධිපතිවරයා ප්‍රමුඛ රජේ එකම අරමුණ මැතිවරණ නොපැවැත්වීම. මහජන රැස්වීමකට යන්න බෑ. මහජනතාව ආමන්ත්‍රණය කරන්නට බෑ. ජනතාව අතරට යන්නට බෑ. මොකද ජනතාව අතරට ගියොත් ජනතාවගේ මතයට ඒ අයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
රටේම ජනමතයේ මොකද්ද කියන එක බොහොම සක්සුදක්සව පැහැදිලි. ඒ නිසා මේ රජය තාමත්ම නිවට රජයක්, බියගුළු රජයක්, මැතිවරණ වලට මුහුණ දෙන්න බැරි කොන්ද පණ නැති කශේරුකාවක් නැති රජයක්. උද්ඝෝෂණ කිරීමේදී ඇති වෙලා තියෙන වර්තමාන පහර දීම පිළිබඳව ඔබතුමාගේ අදහස කුමක්ද? විස සහිතව හෝ විස රහිතව කඳුළු ගෑස් ගන්න කිසිම හේතුවක් නැහැනේ. අවිහිංසාවාදීව රාජ්‍ය දේපල පෞද්ගලික දේපල වලට හානියක් නොකොට මිනිස් ඝාතන මිනිස් හිංසනය නොමැතිව අපිට තියෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ෆන්ඩමෙන්ටල් රයිට්ස් කියන චැප්ටර් එකෙන් මූලික අයිතිවාසිකම් අංශය යටතේ අපිට තියෙනවා අයිතීන්. ඒ අයිතිය තුල ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් රටේ පුරවැසියන් හැටියට. ඉතින් ආණ්ඩුව මොකද ක්‍රියාත්මක කරන්නේ? රාජ්‍ය භීෂණේ, රාජ්‍ය ම්ලේච්ඡත්වය, ඒ වගේම රාජ්‍ය ප්‍රචණ්ඩත්වය. ඒ වගේම මම නොපැකිලිවම ක්‍රියාත්මක කරනවා මේ රජය රාජ්‍ය ත්‍රස්තවාදී ක්‍රම උපයෝගී කරගනිමින් මේ රටේ සරසවි සිසුන්ට පමණක් නෙවෙයි පාසල් සිසුන්ටත් හිංසනයට ලක් කරන රජයක්. प्रभु कल्ये बलय जनता वतट मारुवे फलात्न मैतिवर्णे बव जनता विमुक्ति पेरमुने हिटपु पार्लिमेंतु मंत्री वैद्य नलिंद जयतिस पवसनवा महाजन देपल कोल्लका पार्लिमेंतु वरप्रसाद वलट मुआवु एतेमुन जविपेट मड प्रहार इल्लकरन बवाय जनता विमुक्ति पेरमुने मध्यम कारक सभिक वसंत समरसिंह मे अतर पवसन्ने මේ පළාත් පාලන මැතිවරණයෙන් පටන් ගත්තට පස්සේදී ඊළඟ ජාතික මැතිවරණ දක්වා පාර කැපිලා තියෙන්නේ ප්‍රභූ කල්ලියෙන් ජනතා වතර බලය මාරු වෙන. එය වැළැක්වීම සඳහා ඔවුන් කළ හැකි සියලු දේවල් කරන බව දැන් ප්‍රත්‍යක්ෂව ඔප්පුවෙන් තියෙනවා. ඒකට පාර්ලිමේන්තුව පාවිච්චි කරනවා. ඒකට අධිකරණය පාවිච්චි කරන උත්සාහ කරනවා. ඒකට තමන්ගේ යටතේ තියෙන අමාත්‍යංශ පාවිච්චි කරනවා. අමාත්‍යංශ ලේකම්වරුන්ට තර්ජනය කරනවා, බලපෑම් කරනවා, කොමිසමකට බලපෑම් කරනවා. මේ සියලු දේවල් කරන උත්සාහ කරන වෙනමුකුත් නෙමෙයි. මේ ප්‍රභූ කල්ලිය තේ තිබුණු බලය සාමාන්‍ය ජනතාවට යන එක වලක්වීම තමයි ඔවුන්ගේ එකම උත්සාහය බවට පත් වෙලා තියෙන්නේ. අද තවත් ව්‍යාපාරයක් පටන් අරගෙන තියෙනවා සමහර විපක්ෂ දේශපාලන පක්ෂ උදව්වත් ඇතුව. ඒ තමයි මේ වෙලාවේ මහජන ව්‍යාපාරේ නායකත්වයේ දෙන ජාතික ජන බලවේ වේගයට විවිධාකාරයේ මඩ අවලාද විකෘති සහගත ප්‍රකාශ අර්ධ සත්‍ය පදනම් කරගෙන කරන ලද විකෘති ප්‍රකාශ ඉදිරිපත් කරලා එක පැත්තකින් මේ ජනතා ජයග්‍රහණය වලක්වන්නට ඔවුන් උත්සාහ කරන බව පේනවා, ඔවුන් සැලසුම් කරන බව පේනවා. ඊයේ දවසේ මනුෂ නානාකාර පාර්ලිමේන්තුවේ කියනවා, ඊට කලින් දවසේ කාංචන විජේසේකර පාර්ලිමේන්තුවේ කියනවා වෘත්තීය සමිති නායකයෝ හැටියට වෘත්තීය සමිති හදලා ආයතන වලින් කප්පම් ගන්නවා කියලා. අපිට ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ ආණ්ඩුව ඔයගොල්ලන්ගේ, පොලිසිය ඔයගොල්ලන්ගේ. ඒතකොට නීතිය තියෙන්නේ ඔයගොල්ලන්ගේ අතේ. ඉතින් ඔය තැන් තැන් වල කියව කියවින් නැතුව නීතිය ක්‍රියාත්මක කරලා චෝදනා ඔප්පු කරලා දඬුවම් දෙන්නකෝ. මතක තියාගන්න. ආණ්ඩුව අපේ නම්, අපි නම් ආණ්ඩුව කරන්නේ. මේ වෙනකොට ඔයගොල්ලෝ ඇතුලේ තැන තැන කියව කියව යන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ මේ බය වෙලා තියෙන්නේ ඇතුලට යන එකට තමයි. ඔය පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා පාර්ලිමේන්තුවේ පුටුවකින් නම් කියන කතාව මේ වගේ මාධ්‍ය සාකච්ඡාවක් ඇඳලා කියන්න කොන්දපණ නැහැ ඔයගොල්ලන්ට. කියන්න බැරි ඒගොල්ලෝ දන්නවා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට පාවිච්චි කරලා ගියපම අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්න බෑනේ. ඒ නිසා අපි මේ කියන ක්‍රියාමාර්ග වලට පුළුවන් නම් ගන්න අධිකරණ ක්‍රියාමාර්ග ගන්න බැරි ඔයගොල්ලෝ මේවට චෝදිතයෝ දූෂිතයෝ මුළු රටම දන්නවා. මේ අවලාද බොරු මඩ ප්‍රචාරය කරන්න වෙන කිසිවක් නිසා නෙමෙයි ජාතික ජන බලවේගයේ රජයක් හැදුවට පස්සේ ඒ ගොඩක් අයට ඉන්න වෙන්න හිරගෙවල් වල කියලා ඒගොල්ලෝ දන්නවා. දැන් දේශපාලන වේදිකාවේ ඇසුණු කතා. මේක සෝහන් පිට්ටනියක් බවට පත් කළා. මේ රටේ මලගම ඇති කරන්න සූදානම් වෙනවා. ඒක බොහොම උජාරුවෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒක උජාරුවෙන් මේ නරිලා සමරනවා. මහා බැංකුවේ අධිපතිවරයා බොහොම උජාරුවෙන් ඒක ගැන කියනවා. මේ විපරිත පාලකයා අපි දැක්කා පන්න පන්න කොහොමද මේ රටේ ශිෂ්‍යයන්ට මේ රටේ තරුණයන්ට විශ්වවිද්‍යාල ඇතුළට පැනලා පහර දෙන්නේ කියන එක. විශ්වවිද්‍යාල දරුවන්ට කඳුළු ගෑස් වලින් සහ ජල ප්‍රහාර එල්ල කිරීම මහා සංගරත්නයේ විදියට අපි ඉතා පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. රනිල් වික්‍රමසිංහලාට, මහින්ද රාජපක්සලාට මේව ඇති වැඩක් නැහැ. ඕගු හීනෙනුත් බය වෙනවා තමන්ගේ බලය රැකගන්න. ඒකයි මේ ප්‍රහාර එල්ල කරන්නේ. සාමකාමී විරෝධතා ව්‍යාපාර කරගෙන යන්න, හැබැයි රටේ ඉදිරි ගමනට බාධා වෙන විදිහට මේ කටයුතු පවත්වන්නට පෙහෙමුණොත් නැවතත් රට පරණ පුරුදු තැනටම තල්ලු වෙනවා. ඒ නිසා අපි කියන්නේ මැතිවරණකදී ආණ්ඩු වෙනස් කිරීමේ ක්‍රියාවලිය ඔබතුමාලා සිදු කරන්න. හැබැයි අපහසුයෙන් දිවි ගෙවන මේ කාල සීමාව තුළට සහනයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ ආර්ථික සමාජ වටපිට අවස්ථාව වරුණු විතරයි. ඡන්දෙත් නොතියා ඉන්න ආණ්ඩුව නොයිකුත් ආකාරයේ උප්පර වැටි දමමින් ඉන්නවා තවම. ඒක අතෑරලා නැහැ. විධායකය තවම මේ රාජ්‍ය සේවකයන් හසුරවමින් පවතිනවා. මැතිවරණ ඉතිහාසයේ තුල ආණ්ඩුවක් විසින් ජනතාවගේ ඡන්ද අයිතිය උදුරගත්ත මැතිවරණයක් බවට මේක ඉතිහාසගත වෙනවා.
අප්‍රේල් මාසේ 25 වෙනිදා පළාත් පාලන මැතිවරණය පවත්වනවා කියලා ගැසට් නිවේදනය නිකුත් වෙලා තිබෙනවා. මේ රජයේ ක්‍රියාකලාපයේ දිහා බලපුවාම අපිට නම් ඒක පැවැත්වෙයිද කියලා විශාල අවිශ්වාසයක් තියෙනවා. ඒ කියන්නේ මේ කරන කටයුතු දිහා බලපුවාම අපිට පෙනෙනවා මේ සැරෙත් කල් දාලා වැඩේ දෙන්න තමයි මේ ආණ්ඩුව සූදානම් වෙන්නේ. පසුගිය දා මැඩගස්කරයේදී අත්අඩංගුවටගත් හරක් කටා සහ කුඩු සලින්දු ඇතුළු පිරිස දිවයිනට ගෙනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබෙනවා. යනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අද මැඩගස්කරය බලාපිටත්ව යාමට නියමිතයි. පසුගියදා මැඩගස්කරයේ ඉවාටා ගුවන්තොටුපළේදී අත්අඩංගුවටගත් මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු ඇතුළු පිරිස දිවයිනට රැගෙනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අද මැඩගස්කරය බලා පිටත්ව යාමට නියමිතයි. අත්අඩංගුවටගත් නඳුන් චින්තක නොහොත් හරක් කටා සහ සලින්දු මාල්ෂික නොහොත් කුඩු සලින්දු මෙරටට ගෙනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වුණා. ඒ අනුව මෙම පිරිස පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මැඩගස්කරය බලා පිටත්ව යාමට නියමිතව ඇත්තේ. පසුගිය දිනක මාධ්‍යවල වාර්තා වෙලා තිබුණා මැඩගස්කරයේදී ශ්‍රී ලංකිකයන් කීප දෙනෙක් අත්අඩංගුවට පත් වුණා කියලා. මේ අය ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් වූ සැකකරුවන් බවට වාර්තා වෙලා තිබ්බා. මේ සම්බන්ධව මැඩගස්කර් රජය විසින් ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් දැනුම් දීලා තිබුණා. නදුන් චින්තක කියන පුද්ගලයා, කියන්නේ අන්වර්ථ නාමය හරක් කටා කියලා කියන්නේ, ඒ වගේම සලින්දු කියලා පුද්ගලයෙක්, මල්ෂිත ගුණරත්න කියලා. ඒ ඔව් මේ දෙදෙනා සම්බන්ධයෙන්ම ජාත්‍යන්තර පොලිසිය මගේ රතු නිවේදන නිකුත් කළා තිබ්බා. ඊට අමතරව මේ පිරිස යම්කිසි කාරණයකට මැඩගස්කරයකට ගියපු අවස්ථාවක අත්අඩංගුවට පත් වෙලා තියෙනවා තවත් කීප දෙනෙක් සමග. ඔවුන් ශ්‍රී ලංකා රජයට බාර ගැනීම සඳහා අවශ්‍ය කරන ද්විපාක්ෂික සාකච්ඡා පැවැත්විලා තිබුණා අය රාජතාන්ත්‍රික මට්ටමින්. එහි තීරණයක් විදිහට ඔවුන් ශ්‍රී ලංකාවට බාර දෙන්න තීරණය කළා තිබෙනවා අය සැකකරුවන්. ඒ අනුව ප්‍රතිපක්ෂ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් අද දින මැඩගස්කරය බලා පිටත්ව යාමට නියමිතව තියෙනවා. මෙම සැකකරුවන් සම්බන්ධව අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා යලකන්නේ යූරියා පොහොර මිල තවදුරටත් අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ තීරණය කර තිබෙනවා. බණ්ඩි පොහොර මිලද රුපියල් 10,000 දක්වා අඩු කිරීමට අවධානය යොමු වී ඇති බවයි අමාත්‍ය මහින්දාමර වීර පවසන්නේ. මෙවර යලකන්නේ සඳහා යූරියා පොහොර මිල අඩු කිරීමට රජය මීට පෙර තීරණය කර තිබුණා. ගොවියාගේ නිෂ්පාදන වියදම අඩු කිරීමේ අරමුණින් තවදුරටත් යූරියා පොහොර මිල අඩු කිරීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අඟුණකොළ පැලැස්ස ගොවි ජනතාව වෙත ඉන්ධන සහනය ලබා දීමේ අවස්ථාවට එක්වෙමුණුයි අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ. චීන රජයෙන් අප වෙත පරිත්‍යාගයක් ඉදිරි ලැබුණු ඉන්ධන බෙදාදීම මේ වන විට ආරම්භ කරලා තිබෙනවා. මේ කන්නේ යම් මතපස්වීමක් අඩුපාඩුවක් වුණා නම් ඒකත් අපි නිවැරදි කළා. එන කන්නේ වෙනකොට අපි ආරම්භයේම මඩපෝර ගොවින්ට අවශ්‍ය ප්‍රමාණය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ කරන ප්‍රමාණය නොමිලේම ලබා දෙන්න ගොවින් වෙත කටයුතු කරනවා. දැන් තමත් මේ මඩපෝර නැව 15 වෙනිදා රෑ නැත්තම් 16 වෙනිදා වෙනකොට ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන එම පෝර ඒ ආකාරයෙන්ම ගොවි ජනතාව වෙත නොමිලේ ලබා දෙනවා. ඒ වගේම යූරියා ජීවතාවය අපි ලබා දුන්නේ සහනාදා ක්‍රමයට රුපියල් 10,000ට මේ වතාවේ තවත් ගණනක් අඩු කරලා ගොවි ජනතාව වෙත ලබා දෙන්න කටයුතු කරනවා. රුපියල් 19,500කට අලෙවිවන බණ්ඩි පොහොර මිටියක් රුපියල් 10,000 දක්වා අඩු කිරීමටද අවධානය යොමු වී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. දෙකටන රජහේන ගුණසිරි සඳහම් නිකේතනයේ බුද්ධ මන්දිරය විවෘත කර වසරක් සපිරීම නිමිත්තෙන් අද පින්කම් මාලාවක් සංවිධානය කර තිබුණා. එම පින්කම් මාලාවට සමගාමීව හෙට දින ගැබිනි මව්වරුණු දෙසා වියලි සලාක බෙදා දීමක්ද සංවිධානය කර තිබෙනවා. දෙකටන රජහේන ගුණසිරි සදහම් නිකේතනයේ නිර්මාතෘ පූජ්‍ය නෙළුවාකන්දේ ඥානානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පින්කම් සංවිධානය කර තිබෙනවා. රජහේන දෙකටන ගුණසිරි සදහම් නිකේතනයේ අභිනවයේ නිතිකල බෞද්ධ මන්දිරය විවෘත කර අදට වසරක් සපිරෙනවා. බෞද්ධ මන්දිරය විවෘත කිරීමේ වර්ෂ පූර්ණ පින්කම් මාලාව
සූදානම් කරලා මේ ස්ථානයේ පවත්වලා තියෙනවා මෙතෙක් නොකල පින්කමක් කරමු කියලා. ඔබ වහන්සේ ගැන හිතනද හිතලා සැලසුම් කරන්න කියලා. ඒ අනුව තමයි අපි මාර්තු 14 වෙනිදා කියන්නේ සතියේ දිනයක්. එදාට පින්කමට සහභාගී වෙන්න ගොඩක් දෙනෙකුට අවස්ථාව නොලැබෙන නිසා 11 වෙනිදා සහ 12 වෙනිදා මේ පින්කම් කීපය සූදානම් කරමු කියලා නිගමනයට ආවේ. ඒ අනුව අපිට බැරි වුණා පින්නපාත චාරිකා පින්කමක් සිද්ධ කරන්න. ඒ නිසා අද පොඩි හාමුදුරුවන් වහන්සේලා විශේෂයෙන් 25 නමක් අපි පින්නපාත චාරිකාවක යොදවලා ඒ පින්කම මේ ස්ථානයේදී කරන්න යෙදුණා. අද හවස් භාගයේදී 8:20 බුදුරජාණන් වහන්සේලා උදෙසා විශේෂ බුද්ධ පූජාමය පින්කමක් සිද්ධ කරනවා 8:20 බුද්ධ වන්දනාව. හෙට දවසේදී ගැබිනි මව්වරු 20 දෙනෙකුට අපි පෝෂණ මල්ල බැගින් වරිත්‍යාග කරලා ඒ අයට දරුවන් හදා වඩාගෙන පෝෂණය කිරීම සම්බන්ධව වැඩමුළුවක් මනෝවිද්‍යාත්මක සහ ආගමික උපදේශන ඇතුළත් වැඩමුළුවක් පවත්වන්න කටයුතු යොදලා තියෙනවා. හෙට උදේ 8:00ට ඒ කටයුත්ත ආරම්භ වෙනවා. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.